ki katia ke ketuela yam de apin bandwa kata kiwa visheshayenma kuwait rate rajya emanata rego visin nivedanaya da tibba nawata nawata hon kiyala tibba danun dima karala tibba erata saupakara magin kuwait jathikayanta laba denawa yam badu pramanaya visheshayenma kiritin tel hal majun oge badu wage laba denawa me saupakara kramayata ithin me badu ratin pituhal karanna tahanan kiyala nivedanayak dala tibba ඉතින් ඇත්තටම මේ නිවේදනය අපි ඔබට කිව්වා. ඉතින් මේ නිවේදනය අපි ඔබට කියනවා ඔබ දකින්න ඇති Facebook වල. ඉතින් අපි මේ පිළිබඳව දිගින් දිගටම කතා කරුවා. ඉතින් මේ වෙද්දි අපේ එකට කතා බහ කරන එකට ඉන්න අපේ කොවිත කමල් සහෝදරයා වීඩියෝ එක අන්තර්ජාලයට දාලා තියෙනවා. කාගෝ ආයතනත් එක්ක මේ පිළිබඳව කතා කරුවා. මේ පිළිබඳව හොයලා බැලුවා. මොකද්ද ඇත්ත කියලා. ඉතින් කමල් සහෝදරයාට අයිතිය තියෙන ඕන කෙනෙක්ව විවේචනය කරන්න ඒක කිසි ගැටලුවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. ඉතින් කමල්ගේ අදහස කමල් කියලා දෙනවා. ඉතින් කාගෝ ආයතන කියලා තියෙනවලු. කමල්ට කිව්වලු කාගෝ ආයතන කුවේට් රටේ මේ නීතිය ලංකාවේ කට්ටියට බලපාන්නේ නැහැ නැති විදිහට නු කතා කරුවේ. ඉතින් කුවේට් රටේ කාගෝ ආයතන කියනවලු කිරිටින් 3-4ක් ගෙනියන්න පුළුවන් අර තහනම් කරලා තියෙන බඩු ගෙනියන්නට පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මම අපි නම් ඒක දන්නේ නැහැ. අපි නිවේදනය දාලා තියෙනවා. ඉතින් මේ නිවේදනය පැහැදිලිව කුවේට් රජය එමණිත රේගුව කියනවා එරට ජාතිකයන්ට සම්පාකාර මගින් ලබා දෙන බඩු රටින් පිටුවහල් කිරීම තහනම් පිටුවහල් කිරීම තහනම් කියලා දෙනවා. ඒක ශ්‍රී ලාංකිකයන්ට අදාළ නැහැ කියලා ඒ තහනමේ කොහක්වත් ලියලා නැහැ. කමල් කියනවා මේක තොග වශයෙන් ගෙනියන්න තහනම් කියලා තමයි ලුකාගෝ ආයතන කියන්නේ. ඒකත් ඒ නීතිය නැහැ. ඒක කියලා නැහැ මේක තොග වශයෙන් ගෙනියන්න විතරයි තහනම් බින් 3-4 ශ්‍රී ලාංකිකයන්ට ගෙනියන්න කිසිම තහනමක් නැහැ කියලා. රේ ඒක ඒ නිවේදනයේත් නැහැ. ඔහොන් සරලව කෙටියෙන් කියලා තියන්නේ මේ නීතිය තහනම් මේ බාණ්ඩ රටින් පිටුවහල් කරන්නට එපා. එහෙම අහු වුණොත් කාගෝ ආයතන වල බලපත්‍රය අවලංගුයි ඒක තියෙන බඩු වල වටිනාකම ගෙවන්නට සිදු වෙනවා කියලා තමයි මේ නීතිය දාලා තියෙන්නේ. අපි මේ නිවුස් එක දාලා තියෙනවා අරාබියෙන් තියෙන. ඔකට පරිවර්තනය කරලා බලන්න. ඉතින් ඇත්තටම මේක දැම්මට පස්සේ සමහර උන්දලා අපිට බැනලා තියෙනවා. ඉතින් අපි කට්ටිය අවුස්සනවලු. අපි බොරු කියනවලු. අනේ නැහැ. අපි කිසිම බොරුවක් කිව්වේ නැහැ. මොකද කුවේට් රජයේ රේගුවෙන් දාපු නිවේදනය තමයි අපි ඔය කට්ටියට කිව්වේ. ඔය කට්ටියගේ හොඳට කිව්වේ. මොකද කුවේට් රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මේ නීතිය අදාළ නැහැ කියලා කුවේට් රටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කියනවා නම් ඒ රටට ඔය කට්ටිය අභියෝග කරනවා නම් ඔය කට්ටියම කියනෝ නම් ඔය කට්ටියට මේ නීතිය තියෙන අවුලක් නැහැ පිටිටින් 3-4 බඩු පෙට්ටිය දාගෙන ගෙනියන්න පුළුවන් කියලා කමල් සහෝදරයතුළු ඒ කාගෝ කට්ටිය කියනවා නම් කමල් සහෝදරයට කතා කරලා මොනවද කියලා කාගෝ දැනගන්න. මොකද කාගෝ ටික ඒක කියන්නේ නැහැ කොයි කාගෝද කියලා. ඉතින් මට නම් කිව්වා. ඉතින් මට මම මට කියපු කාගෝ මම ඔකටට කියලා හරියන්නේ නැහනේ. මොකද මම යම් කිසිම පුද්ගලයෙකුට කමල්ට වේවා මාත් අපිත් එක්ක වැඩ කරන කිසිම කෙනෙකුට හොර වැඩක් කරන්න අපි සහයෝගය දෙන්නේ නැහැ. රටේ නීතියට පිටින් යමක් කරන්න අපි කිසිසිම වචනයකින් සහයෝගය දෙන්නේ නැහැ. අපි කියන්නේ රටට විරුද්ධව වැඩ කරන්න එපා. මේව අරාබි රටවල්. මේ රටේ යම් නීතියක් දාන්න ඒක හැමෝටම ඒක ශ්‍රී ලාංකිකයන්ට අදාළ නැහැ කියලා කොහක්වත් නැහැ. ඉතින් මේ කාගෝ ආයතන කියනවනේ ඔය කට්ටිය ගෙනියන්න පුළුවන් කියලා ඔය කට්ටිය ගෙනියන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කිව්වේ දාලා තියෙන නිවේදනය පමණයි. ඒ නිවේදනයේ තියෙන දේ පමණයි අපි කිව්වේ. එහෙම නැතුව අපි කිසිම ඊර්ෂියාවක් කුහකමක් නැහැ. අවුරුදු 14 15 30 මේ Facebook වල මේ YouTube වල අපි ඔය කට්ටිය වෙනුවෙන් කතා කරන්නේ ඔය කට්ටියට දෙයක් ලබා ගන්න මිසක් අපිට දෙයක් ලබා ගන්න නෙමෙයි මේ data card එකක් ගන්න. ඉතින් එක එක කාලා ගන්නි බැල්ලියෝයි බල්ලෝයි අපිට බැලලා තිබ්බා මේ අපි බොරු කියන්නේ කියලා. අපිට කිසිම බොරුවක් නැහැ. අන්න කුවේට් රටේ රේගුවේගේ වෙබ්සයිට් එකට ගියානම් අන්න නිවුස් එක බලා ගන්න පුළුවන්. අන්න දාලා දිනවා ඉතම පැහැදිලිව. අල්ලපු බඩුත් දාලා තියෙනවා. තහනම් කරපු මේ වෙදි තහනම් කරලා තියෙනවා කාගෝ ආයතන කීපයක්. අන්න ඒවත් දාලා තියෙනවා. ඔය නිවේදනේ තියෙනවා. ඉතින් ඕක අපේ රටේ කුවේට් එකේ ඉන්න උන් පිළිගන්න සූදානම් නැත්තම් අපිට කිසිසේත්ම අදාළ නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔය කට්ටියට යම් පරි දුරට තවමත් සහනයක් තියෙනවා. බඩු ටිකක් ලංකාවේ නිදහසේ ගෙනියන්න. කුවේට් රජය ඉතා පැහැදිලිව කියලා දෙන්නේ මේ අපි සම්පාකාර මගින් අපේ රටේ ඒ රට ජාතිකයන්ට ලබා දෙන බඩු ගෙනියන්නට එපා කියන කාරණාව විතරයි. අනිත් ඒවා ගෙනියන්න පුළුවන් ඔය කට්ටියට. හැබැයි මේක පටලවගෙන තියෙනවා. මේක සිංහල තේරෙන්නේ නැති උන් ඉන්නවා කුවේට් එකේ. ඉතින් කොච්චර සිංහලෙන් කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. මේ රජය කුවේට් රජය කියන්නේ රේගුව කියන්නේ මුද්දරයට දෙන බඩු ගෙනියන්නට එපා. ඒක ගෙනියන්න නෙමෙයි දෙන්නේ ඒක උඹලට කන්න බොන්න දෙන්නේ. ඒක රටේ පිටුවහල් කරන්න එපා කියලා කියන්නේ. ඒක මහා පරිමාණයෙන් තමයිලු ගෙනියන්න තහනම් කියලා. කමල් සහෝදරයට කිව්වලු කාගෝ ආයතන. අනේ මම අහනවා ඔය කමල්ට කියපු කාලකණ්ණි කාගෝ කාර්යයන්ගෙන් තොපි එළියට අවිලා කියපියවක මේ ලාංකිකයන්ට කොහෙද ඔය නීතිය දාලා තියෙන්නේ? කොතනද ඔය නිවේදනේ එහෙම දෙයක් තියෙන්නේ? එකට ඉන්න එකක් තහනම් නැහැ. දින් දෙකක් ලංකාවේ කට්ටියට ගෙනියන්න පුළුවන් සූරි මාසෙරින්ට විතරයි මේ නීතිය අදාළ වෙලා තියෙන්නේ. මහා පරිමාණයෙන් දාලා ගෙනියන්න විතරයි තහනම් කියලා නැහැ.
මේ නීතිය තියෙන්නේ තහනම් සරලව තියෙන්නේ මේක පිට කරන්න තහනම් ඒක ශ්‍රීලාංකිකයන්ටත් එකයි ඉන්දියන් පාකිස්තාන් සූරි බසිරියෝ ඔය ඉන්න හැමෝටම එකයි ඉතින් ඒක අපේ උන් පිළිගන්න සූදානම් නැහනේ ඉතින් එව්වට හොරකමට හම්බ කරන් කන රටේ නීතියට විරුද්ධව වැඩ කරන්නට කුවේට්ගේ කාගෝ අනුබල දෙනවා නම් ඒ රටේ ඉන්න ශ්‍රීලාංකිකයන්ට අනුබල දෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ අපි කිව්වා ඩේටා කාඩ් එක දාගෙන නීතිය කියනවා මෙන්න මෙහෙම නීතියක් ක්‍රියාත්මක වෙනවා මේ නීතියට අහු වුණොත් ඔබට මොකද වෙන්නේ කියලා අපි පැහැදිලිව කියලා දෙනවා ඒක පිළිගන්න එක නොපිළිගන්න එක කුවේට් එකේ ඉන්න කට්ටිය වැඩක් ඉතින් අපිට බැලලා ඒකට වැඩක් නැහැ මොකද හොරකමට කැමති වුන් අපිට බයිනවා හොරකමට විරුද්ධව අපි කතා කරපුවාම ඒ නීතියක් දාලා දෙනවා මේක මෙහෙමයි කියලා කියපුවාම වුන් කිපෙනවා ඒකට ඉතින් යකෝ ඒකට කිපිලා අපිට හරියන්නේ නැහැ අපි අභියෝග කරලා කියනවා පුළුවන් කෙනෙක් අපිට පෙන්වන්න කොයි නීතිය කොහෙද කියන්නේ ටින් තුනක් ගෙනියන්න පුළුවන් කියලා ශ්‍රී ලාංකිකයන්ට මොන කාගෝ ආයතනයකට අවසර දීලා තියෙන ශ්‍රී ලාංකිකයන්ගේ මොන කාගෝ ආයතනයකට දීලා තියෙන්නේ අපි කුවේට් එකේ ශ්‍රී ලංකාවේ කාගෝ ආයතන කාර්යයන්ට කියන්නේ උඹලට කොන්ද පණ තියෙනවා නම් ඔය 10 ගම්කයක් ඉන්නෝනේ කුවේට් එකේ දැනුවත් කරපල්ලා කොහේ එළියට ඇවිල්ලා මේ අපි වගේ අපේ කාගෝයකට බාර දෙන්න ඔය සම්පාකාර මගින් තහනම් කරලා තියෙන බඩු අපි ගෙනියනවා කියලා පුළුවන් නම් එහෙම කියලා ගෙන කරලා පෙන්න බලලා වීඩියෝ එකක් දාලා අන්න එදාට උඹලට බලා ගන්න පුළුවන් කුවේට් පොලිසිය උඹලට තහනම් කරලාද නැද්ද රේගු උඹලට තහනම් කරලා නැද්ද කියන්නේ කියලා ඒක අපුරට බලා ගන්න පුළුවන් ඉතින් මට අවසන් වතාවට කියන්න දෙන්නේ මා ඇතුළු පිරිසක් මේකට කතා කරුවා ඒ පිරිස පිරිසේ එකම අරමුණු උනේ ඔබ දැනුවත් කිරීම පමණයි යම් නීතියක් දාලා තියෙනවා මේ නීතියට පිටින් ඔබ වැඩ කෙරුවොත් ඔබට මෙන්න මේ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා කියන කාරණාව පමණයි අපි ඉතාල කැටියෙන් කිව්වේ ඉතින් ඒකෙදී අපිට බැලලා වැඩක් නැහැ මේ පිළිගන්න එක නොපිළගන්න එක ඔකට ටිකේ වැඩක් මොකද ඔකටිය දුක් මහන්සි වෙලා TV එකක් ගන්නවා අඟල් 55 ඉතර ගෙනියන්න මාස ගානක වැටුප එකතු කරලා එන දඩාර ට්විච් එකකුත් ගන්නවා වොෂින් මැෂින් ගන්නවා ගෙදරට අවශ්‍ය කරන සෑම ගෘහ උපකරණයක්ම තමන්ගේ සල්ලි වලින් ගන්නේ ඇයි අච්චර අවධානමක් ගන්න මේ පොඩි කිලෝ දෙකේ කිරිටින් එකකට ඇයි එහෙම බඩු පෙට්ටිය අවලංගු කරගන්න උත්සාහ කරන්නේ ඇයි දඩයක් ගන්න උත්සාහ කරන්නේ ඇයි එවැනි ටෙන්ෂන් එකක් ඔය කට්ටිය ගන්න අපි අහන්නේ ඒක මෙච්චර දේවල් වලට වියදම් කරන ඔය කට්ටිය අර පුංචි ලාභයක් නිසා මේ රට තවනම් කරලා තියෙනවා තවනම් කියලා කියද්දි ඇයි ඒකට ඔය කට්ටිය මෙච්චර වහල් වෙන්නේ ඉතින් අපි දැන් මම නම් ඔය වහල් භාවයට අපි සහයෝගය දෙන්නේ හොරකමට අපි සහයෝගය දෙන්නේ හොරකමට අපි සහයෝගය දෙන්නේ ඒක ගෙනියන්න පුළුවන් ඔහුට කිව්ව කාගෝ ආයතන කියලා කමල් සහෝදරට කතා කරගන්න ආන්න මොනවද කාගෝ ආයතන කියලා ඇවිල්ලා කාගෝ ආයතන මොනවද කියලා අහලා එළිය ඔහු ලව්ව බඩු ටික දාගන්න මොකද ඔය බඩුව පිටිය පෙට්ටිය ඇතුළේ ඔය බඩු තිබිලා අහු වුණොත් දඩ මුදල කයි කරනවා ඒක ගෙවන්නට ඕන කුවේට් රජයට හැබැයි ඒක ගෙවන්නේ කමල්ද එතකොට කාගෝ ආයතන කියලා ඒකත් අහගන්න මොකද හොරකමට කිසිම යාළු මිත්‍රකම් මාත් එක්ක ඇව්වා නැහැ ඒක වැරද්ද නම් වැරද්ද තමයි යාළුවා කෙරුවත් එකයි අම්මා තාත්තා කෙරුවත් එකයි රටේ නීතියට පිටුපාන්න එපා අපි නැති බැරිකමට ඇවිල්ලා මේ රටකට ඇවිල්ලා අපි හම්බ කරගන්න රටනේ විශේෂම කුවේට් රටේ ලාංකිකයෝ දැනගන්න ඕන තමන් හම්බ කරගන්න රට කුවේට් රට රස්සාව දීලා දින රට කුවේට් රට වැටුපා ගෙවන්න ඔය කට්ටියට කුවේට් රටේ හාම් පුතා ඔය කට්ටියගේ අම්මලා තාත්තලාගේ ජීවත් වෙන්නේ කුවේට් රටේ මින් සිද්ධ වෙන්න ඒ වු රටේ තියෙන නීතියට අභියෝග කරලා පුක්කන්න එපා කියන එක තමයි ඔබට අවසානට කිටියෙන් කියන්න තියෙන්නේ